ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Mother Therana Midday News. අයබෝවන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතිය පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින 10:30 ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුර කොඩි තුවක්කු ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. ප්‍රධාන බැයිරැලි කිහිපයක් අදත් රණමයුර පදක්කම සොරා ගැනීමේ සිද්ධියට පස් දිනකු අත්අඩංගුවට නිදහස් පක්ෂ ජනපති අපේක්ෂකයා ගැන සඳහන මහලේකම්ගෙන් ප්‍රකාශයක්. විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීමට ඉඩ නොදෙන බව ඇමති මනෝ ගණේෂන් කියයි. පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිට වෙඩි තබයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයිදින රැලි සහ පෙළපාලිය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ මස පළමුවෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ මැයිදින රැලි සහ පෙළපාලි අද පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්ෂ කටයුතු කළා. ඒ අනුව දේශපාලන පක්ෂ ගණනාවක් අද මැයිදිනය සමරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින රැලිය පැවැත්වෙන්නේ මඩ කලපුවේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලිය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ චෙන්කලඩි මාවඩු වෙම්බු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔබ මේ දකින ක්‍රීඩාංගණය මෙවන විට එම කටයුතු සඳහා සූදානම් වන ආකාරය ඔබ මේ දකින්නේ. අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මැයිරැලිය මෙම ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවර මැයිරැලියේ තේමාව වී තිබෙන්නේ ජාතික සමගියට කම්කරු බලයක් යන්නයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන මැයිදින රැලිය අද පස්වරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මෙවර මැයිදින රැලිය සංවිධානය කර තිබෙන්නේ බදුපර, පවාදීම, බැඳුම්කර කොල්ලය, ජාතික සම්පත් විකිණීම හා මර්ධනයට එරෙහිව යන්න තේමා කරගනිමින්. රැලියට සමගාමීව පැවැත්වෙන මැයිදින පෙළපාලිය අද පස්වරුවේ මහමෝතරින් ආරම්භ වන අතර පස්වරු 2:30ට රැලිය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මැයිදිනය උප්පැන්න වෙනස් කරපු මේ ආණ්ඩුවට අද මැයිදිනය හරියට පවත්වා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඊයේ දවසේ තිබි එක්සත් ජාතික පක්ෂ කාමරයක තියපු මැයිදිනේ පුටු ටික පුරව ගන්න සෙනග හිටියේ නැහැ. ඊළඟට අද දිනේ බලන්න මඩකලපුවේ තියෙන රැස්වීමේ අද මේ දකුණේ මිනිසුන්ගේ සහයෝගය නැති නිසා තමයි මඩකලපුවට ගෙනියන්න වෙලා තියෙන්නේ. අද තමයි තීරණාත්මක දවස. ඒ 16 දෙනාට අද මේ වේදිකාවට නගින්න විවෘත ආරාධනයක් මහින්ද රාජපක්ෂ මහතා කරලා තිනවා. ඒගොල්ලන්ට මේ වේදිකාවට නගින්න බෑ කියන්නේ ඒගොල්ලෝ බොරුව කරන්නේ. ගිහිල්ලා මඩකලපුවේ රැස්වීමට සහභාගී වෙනවා කියනං ඒ කියන්නේ තාම ආණ්ඩුවේ කොටස්කාරයෝ හැටියට තමයි අපි වොන්ව දකින්නේ. ඒ නිසා මං හිතන්නේ මින් පස්සේ එහෙම වුණොත් මේ පොහොට්ටුවට සහයෝගය දෙන ජනතාව ওই 16 දෙනාව පිළිගනී කියලා. අවසානයේ සිද්ධ වෙන්නේ උන්ට ගිහිල්ලා නැවත වතාවක් ආණ්ඩුවත් එක්ක හිත ගන්න. සමනල ක්‍රීඩාංගණයේ මීට පෙරත් දේශපාලන පක්ෂ මැයිදින රැලි පවත්වලා තිබෙනවා. මේ ක්‍රීඩාංගණයෙන් කාලක ප්‍රමාණයක තමයි වේදිකාව ඉදි කරලා තිබුණේ. ජනතාවට රැස්වෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඊටාම සුළු ප්‍රමාණයක්. අපි සම්පූර්ණ සමනල ක්‍රීඩාංගණයේ වගේම අපට මංමාවත් ඇතුළු සියලුම ස්ථාන අද එකම හිස් ගොඩක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා ගාල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් ඉතිහාසයේ පැවති දේශපාලන රැලියකට සම්බන්ධ වෙන අතිවිශාලම පිරිස අද පැවැත්වෙන මැයිදින රැලියට ඉතිහාසගත පිරිසක් හැටියට එකතු වෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණේ මැයිදින රැලිය අද පස්වරුවේ කොළඹ නාරායම්පිට BRC පිටියේදී පැවැත්වෙනවා. එහි මැයි පෙළපාලිය අද පස්වරුවේකට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේකට ආරම්භ වීමට නිමිතව තිබෙනවා. මෙම පෙළපාලිය බේස්ලයින් මාර්ගය හරහා නාරායම්පිට
බීආර්සී ක්‍රීඩාංගණයට පැමිණීමට නිමිතයි. ඒ අනුව පාගමනින් පැමිණෙන ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකින් කොළඹ නාරහෙන් පිට බීආර්සී පිටියට ළඟාවීමට නියමිතයි. ඉන් අනතුරුව අද පස්වරු 3:30ට පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලිය ආරම්භ වනවා. රැලිය පැවැත්වීම සඳහා බීආර්සී පිටිය මේ වන විටත් සූදානම් වී ඇති ආකාරයයි මේ. අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය ශිෂ්‍ය තරුණ කාන්තා ගොවි දීවර ඒ සියලුම ශ්‍රේෂ්ඨ නියෝජනය කරමින් එවැගේම සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පිරිස් ළඟා වෙනවා. මේ වන විටත් ළඟා වෙමින් තියෙනවා. අපි හිතනවා මෙවරත් ලංකාවේ ආකර්ෂණීයම විනයගරුකම සාර්ථකම මැයි රැලිය පවත්වන්න අපට පුළුවන් වෙයි කියලා. මැයි දින යෝජනා අපි මැයි පළවෙනිදාම ඉදිරිපත් කරා. ඒ මැයි දින යෝජනාවල සාරාංශයක් මැයි රැලියේදී අපි ඉදිරිපත් කරනවා. කොළඹ මැයි දිනය පවත්වන්නේ අපි පමණයි. ඒක නිසාම අපට පුළුවන්කම ලැබුණා කැම්බල් පිටිය මැයි දින පෙළපාලිය ආරම්භ කිරීමේ පිටිය හැටියට ලබා ගන්න. ඒ නිසා අපි හිතනවා ආකර්ෂණීයම මැයි දින පෙළපාලියක් සංවිධානය කරන්න අපට ඒකෙන් අවස්ථාව ලැබුණා කියලා. සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනගෙන ජනතාවාදී පාලනයක් යන තේමා කරගෙනමින් පවතුණු ලබන ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලියට පාක්ෂිකින් වෘත්තීය සමිති මෙන්ම දෙස් විදෙස් නියෝජිතින් රැසක් එක්වීමට නියමිතයි. මෙතර තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අද සිය මැයි දින සැමරුම් පැවැත්තුවා. ජාතික හෙළවරුමේ සංවිධාන කළ ජාත්‍යන්තර කම්කරු දින රැලිය කොළඹ නවනගර ශාලාවේදී දෙරිය මැයි රැලිය යන්න තේමා කරගනිමින් අද පැවැත්තුනේ එම පක්ෂයේ නායක අමාත්‍ය පාට්ලි ශම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. මැයි පෙළපාලියේ නවනගර ශාලාවෙන් ආරම්භ කළ අතර කොළඹ මහනගර සභාව දක්වා ගමන් කර නැවත නවනගර ශාලාව වෙත පැමිණියා. මෙතර අමාත්‍ය මනෝ ගණේෂන් මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මැයි දින සැමරුම් පෙළපාලිය ඊයේ පැවැත්තුණා. මෙතර මහනුවර ත්‍රිරෝදරත වෘත්තීය සංගමයේද අද මැයි දිනය සමරන ලැබුවා. මෙතර අද සංවිධාන කර ඇති මැයි දින රැලි සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළ කළා. අපි ආරාධනා කළා දින ඕන කෙනෙක්ට මේ මැදිනේ සම්බන්ධ වෙන්න පුළුවන්. එයාත් විපක්ෂයවල වාඩි වෙනවා. එයා අපි ඉදිරි කාල සීමාවෙදී දේශපාලනික වශයෙන් හැඩ ගැහෙන්නේ කොහොමද කියන පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. හැබැයි අපි ආණ්ඩුවේ ඉන්න සියලුම ඇමතිරුන්ට ආරාධනා කරන්නේ ඔය කුණු ගොඩ අතහැරලා එන්න විපක්ෂයට වාඩි වෙලා මේ ආණ්ඩුව පෙරලලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ආණ්ඩුවක් හදන්න සූදානම් වෙන්නේ.
ගල්ල සමනල ක්‍රීඩාංගනේ පෝට්ටු පක්ෂයේ දැන් විශාල ජනගහනයක් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචිය තියෙනවා. බස්පුර වල කන්න බොන්න දෙනකේ අරගෙන යන්න පුළුවන්. ඔය පිට්ටනිය පෙරෙව්වට ජනතාව ඒකතු කරාට ඔය රාජපක්ෂ මහත්තුරු හිතන එකක් අ සිද්ධ වෙන්නේ. මොකද මහින්ද මහත්තයා බලාගෙන ඉන්නවා එතුමාට මේ රටේ විධායක අගමැති වෙන්න පුළුවන්. ගෝඨාභය මහත්තයා, බැසිල් මහත්තයා, චමල් රාජපක්ෂ මහත්තයා බලාගෙන ඉන්න මේ රටේ විධායක ජනාධිපති. නොමෙරු පොහොට්ටු පක්ෂය අද හතරකට කැඩලා තියෙනවා. අපේ බලාපොරොත්තුව ඒ කණ්ඩායමත් එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරා. මං හිතන්නේ නෑ ඒගොල්ලා ගිහිල්ලා පොහොට්ටුවේ නැගීද එහෙම නැත්නම් UMP කට යයිද කියලා මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කටයුතු කරගෙන බලාපොරොත්තු තියෙනවා. දැන් මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2020 නැතිවෙන්න තරහා අද උදාව සූදානම් කොහොමද? අනිවාර්යෙන්. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ නායකයෙක් ඉන්න මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා. ඔව් 2020 ජනාධිපතිවරණයක් තියෙනවා නම් මෛත්‍රීපාල ජනාධිපතිතුමා එල්ලයි. පක්ෂය ගන්න තීන්දුව එතුමා කරන්න වේ. එතුමාගේ පෞද්ගලික අදහස තියෙනවා. තරංග නොකරන්න අපේ පක්ෂය ගන්නව නම් තීන්දුවක් ඒක එතුම පක්ෂේ නායකයා විදියට ඒ තීන්දුවට අනුගත වෙවි. පොහොට්ටු වෙනේ දෙ විදියට කැඩිම කණ්ඩායම ඔක්කොම සම්බන්ධ කරගෙන ඉවර කියලා. ලංකාවෙ ඉන්නේ ශ්‍රී ලංකා කාර්යය, UMP කාර්යය, JVP කාර්යය විතරයි. පොහොට්ටු කාර්යය කියලා එකක් නැහැනේ. ඒ නිසා තාවකාලිකව ඒගොල්ල හිටියට මං හිතනවා ඒගොල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එයි අපිට යම් අතරමැදි තැනකට එන්න පුළුවන් මේ කියලා සාසිකුත් කරන උත්සාහයකුත් දරන. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප වූ පිරිසට සහ රටේ ජනතාවට සෙත් පතා සංවිධාන කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ඊයේ රාත්‍රියේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලින් පසු පක්ෂය විජයග්‍රහණය කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹ වැඩසටහන ආරම්භ කරමින් මෙම පිරිත් සජ්ජායනය සංවිධානය කර තිබුණා. පිරිත් ශ්‍රවණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් සහභාගි වී සිටියා. අද පෙරවරුවේ මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි හේල් දානය පිරිනැමීමද සිදු කෙරුණා. අනතුරු එක්සත් ජාතික පක්ෂයේ අභිනව මහලේකම් ලෙස පසුගියදා පත් වූ අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා අද පෙරවරුවේ එමතුරේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. මෙතර ඒකාබද්ධ විපක්ෂයේ මෛරැලියේ මේ වන විට සූදානම පිළිබඳ දැන ගැනීමට අප දැන් සම්බන්ධ කර ගන්නවා අද දිනන වෙනුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ රැඳී සිටින හසිත විජේවර්ධනව. විශාල ජනතාවක් අද දවසේදී ගාල්ල සමනල ක්‍රීඩාංගණයට පැමිණෙනු ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ ප්‍රධාන රැලිය අද සවස 3ට තමයි ආරම්භ වීම නියමිතව තියෙන්නේ. රැලිය දක්වා පැමිණෙන ගමන් මාර්ගයේ පෙළපාලි දෙකකින් තමයි සමන්විත වෙන්නේ. මහා මෝදරින් එක් පෙළපාලියක් ආරම්භ වෙනවා. ඒ වගේම ගාල්ල අධිවේගී මාර්ගයේ ආසන්නෙන් තවත් පෙළපාලියක් ආරම්භ වීමට නියමිතව තියෙනවා. ඉතින් මේ පෙළපාලි දෙකෙන් ජනතාව ඇවිල්ලා මේ ස්ථානයේදී ප්‍රධාන මැදින් රැලිය පැවැත්වෙන්නේ. ඒ වගේම සුවිශේෂීම කාරණේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මේ ප්‍රධාන මැදින් රැලියට අද දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා විපක්ෂය අසුන් ගැනීම නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා පැමිණෙනු ඇති බවටත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලු කාරණා පිළිබඳව අපි සූදානමින් ඉන්න ඔබට ලදසැනින් තොරතුරු ගෙන එනට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ වගේම වරින් වර අද්දෙන 24/7 අපේ ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ දැන් සමුගනව මම හස්ත විජේවර්ධන පුබුද් දීපානන්ද චාමර සඳුරුවන් ඉසුරු මුදියන්සේ සමගින් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ සිට. ස්තුතියි හසිත. දේශපාලනික ආර්ථික සමාජ ගැටලු සඳහා විසඳුම් බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ පොළොන්නරුව ඉසිපතනාරම විහාරස්ථානයට අයත් සිරි විජේබා පිරිවෙන ඉදිකන ලද නව දෙමහල් පිරිවෙන් ගොඩනැගිල්ල ඊයේ පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අද විශේෂයෙන්ම අපේ රටේ විවිධ ශේත්‍රවල තිබෙන රස්න සහ ගැටලුවලදී අපිට ඉතාමත් වැදගත් වෙන්නේ මේ රටේ හෙට දවස වෙනුවෙන් අපේ බෞද්ධ සමාජය ශක්තිමත් කරමින් ඒ තුළ මුළුමහත් ලාංකික සමාජයට අවශ්‍ය මඟ පෙන්වීමක් කරන්නයි. ආර්ථික අර්බුද වේවා, දේශපාලන අර්බුද වේවා, සමාජමය අර්බුද වේවා, මේ සියල්ල සඳහා
විසඳුම් බෞද්ධ දර්ශනය තුලයි තිබෙන්නේ. රටේ අනාගතය සඳහා කරන්නා වූ ආයෝජනවලදී මූලිකවම ආධ්‍යාත්මික සමාජයක් සඳහා බෞද්ධ දර්ශනය පදනම් කරගත් අපේ බෞද්ධාගමික සමාජය ශක්තිමත් කිරීම. ඒ වගේම අනිකුත් මේ රටේ ජීවත් වන ශ්‍රී ලාංකික මුස්ලිම් දෙමළ ජනතාවගේ ඒ ආගමික සහ නිදහස ශක්තිමත් කරමින් සමානාත්මතා සමාජයක සහජීවන සමාජයක ජීවත් වන්න ඒ අවශ්‍ය පරිසරය ගොඩ නැගීම. ඒ නිසා සමාජයම වශයෙන් රට වශයෙන් කර ඇති සංවර්ධනයත් ඒ වෙනස්කම් සමග වඩාත් සුභවාදී අනාගතයක් සඳහා අප සෑම කෙනෙක්ම දන්නවා වඩාත් ශක්තිමත් කළ යුත්තේ බෞද්ධාගමික සමාජයයි. ප්‍රවීණ සිනමාවේදී අභාව ප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රණමයුර සම්මානය සමග ලැබී තිබූ පදක්කම සොරකම් කිරීමේ සිද්ධියට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රවීණ සිනමාවේදී අභාව ප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමගුල් කටයුතු සිදු කරනු පසුගිය බතාතා ඒ මහතාගේ රණමයුර සම්මානය සමග ලැබී තිබූ පදක්කම අතුරුදන් වී තිබුණා. ඒ අනුව එය ස්වාපරීක්ෂණ ඇරඹ අතර මාර්ගංක 177 කඩුවෙල කොල්ලුපිටිය සුකෝපභෝගී බස් රථයක ගමන්මළු රඳවනේ තිබී අදාළ පදක්කම සොයාගෙනුනේ ඉකුත් 5 වෙනිදායි. මේ අතර එම පදක්කම සොරකම් කිරීමට අදාළව සැකකරුවන් 5 දෙනෙකු පොලිසිය විසින් අතරඟුටුගෙන තිබෙනවා. උදේ 10:35 උදේ 11 අතර කාලයේදී සොරකම් කර තිබෙනවා. විමර්ශන නිලධාරී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවස යන මාර්ගයේ දෙපස තිබෙන නිවාසවල තිබෙන CCTV දර්ශන පරීක්ෂා කිරීමයි. විමර්ශන නිලධාරීන් හොයාගන්නවා සැක කටයුතු ත්‍රීරෝද රථයක්. එහිදී අනාවරණය වෙනවා මේ ත්‍රීරෝද රථය පාවිච්චි කරන්නේ කඩුවෙල පුද්ගලයා ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම අදාළ ත්‍රීරෝද රථයත් පොලිස් භාරයට ගන්නවා. වැඩිදුර විමර්ශනවලදී තවත් සැකකරුවන් 3 දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. මේ පිරිස සිදු කරන දේ තමයි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තිබෙන ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අවමගුල් උත්සවවලට ජනතාව එක් රැස් වන ස්ථානවලට ගොස් යම් යම් සොරකම් සිදු කිරීම තමයි මේ කණ්ඩායම සිදු කරන්නේ. මේ පදක්කමට අමතරව ජංගම දුරකථනයකුත් සොරකම් කරගෙන ගොස් තිබුණා. ඒ ජංගම දුරකථනය රුපියල් 100,000 පමණ වටිනා දුරකථනයක්. මේ සැකකරුවන්ගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී රුපියල් 100,000 පමණ වටිනා ජංගම දුරකථනය රුපියල් 4,000 මුදලකට විකුණා තිබියදී සොයාගත්තා. මේක සොයාගත්තේ නාවලපිටිය ලිපිනේ පිහිටි ජංගම දුරකථන විකිණීම සහ අලුත් වැඩියා කිරීම සිදු කරන වෙළඳ සැලකදී. ඒ අනුව මේ අදාළ ජංගම දුරකථනයත් සමග ඔහු අත්අඩංගුවට ගත්තා. ඊට අමතරව මෙලෙස සොරකම් කරලා ඔහුට විකුණවා තිබුණු තවත් ජංගම දුරකථන 8කුත් හොයාගන්න හැකියාව ලැබුණා පොලිසියට. පුවත් කිහිපයක් කෙටියෙන් දැන් කොළොන්න පොලිස් වසමේ සූරේකන්ද මාර්ගයේ බොලුතොට හන්දියේ වෙළන්සැලක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් සමග පිපිරීමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් වෙළන්සැල හිමිකරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ගින්න හා පිපිරීම සිදුවන ආකාරය ඒ අසල වූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. වෙසක් සතිය නිමිත්තෙන් මොරටුව මෝල්පේ ආනන්දාරාම විහාරස්ථානය මගින් සංවිධානය කළ වෙසක් තොරණ තක්කශාතික කතාව ඇතුළත් කර ගනිමින් මෙවර 12 වෙනි වරටත් ප්‍රදර්ශනය කරනවා. විහාරාධිපති පූජ්‍ය බේරුවල ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ දායක සභාවේ දායකත්වයෙන් ඉදිකරනු මෙම තොරණ ප්‍රදර්ශනය අවසන් දිනේ දේවදානයක්ද පවත්වනු ලැබුවා. නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සිසු සිසුවන් 30 දෙනෙකු සඳහා හිසවිස් පැළඳවීමේ මංගල්‍යය පසුගියදා සිදු කෙරුණා. වැලිමඩ දෙමුතුගම් ප්‍රදේශයේ තරුණයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2500ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. හම්බන්තොට බෙලියත්ත ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් හඳුන් දැව කිලෝ 22ක් ප්‍රවාහනය කරමින් සිටියේදී පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අභිනවයෙන් ඉදිකරන ලද පාදුක්ක වග කහ හේන ශාන්ත චුසේ දේවස්ථානයේ විවෘත කිරීම පසුගියදා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආසන් ඉක්බාල් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පංජාබේ නරුවල් නගරයේ පිහිටි සිය චන්ද කොට්ටාෂේ රැලියකට සහභාගී වන අවස්ථාවේදී ඔහු එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරින් තුවාල ලැබූ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රොහල් ආරංචි මාර්ග සඳහන් කළේ. පාකිස්තාන බලධාරීන් සඳහන් කළේ මෙවන විට ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමින් සිටින බවයි. ප්‍රහාරයේ අරමුණ මෙතෙක් හෙළි වී නැහැ. එත් සමගින් දහවල් 12:30 ප්‍රධාන පුවත් විකාශනී මාවට පත්වන ඔබට සුබ දවසක්.